දැන් ඔබ දකින්නේදී ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සුරක්ෂිතව ගෙන ආපු ආහාර ගුවන් යානයේ වෙත ලබා දීලා දැන් සූදානම් වෙන්නේ ගුවන් යානයේ තමන්ගේ ගමනාන්තයට ප්‍රත්‍යක්ෂය. අප සමග ඉන්න මංගල විජේසේකර මහතා ප්‍රධාන විධායක නිලධාරීතුමා ශ්‍රී ලංකන් කේටරින් සුරක්ෂිත ආහාර වේලක් ලබා දෙන්න ඔබේ ආයතනය. ඔව්. යකෝ මේ කටයුතු කරන බව අපි දන්නවා. අනිවාර්යයෙන්. එයාලයින් කේටරින්ග් එකේදී අපි හැම වෙලේම ආහාර පිසීමේ සිට පරිභෝජනය කිරීම දක්වා කාල සීමාවක් තියෙනවා. එතකොට ඒ යම්කිසි කාල සීමාවකට පස්සේ ඒ ආහාර පරිභෝජනය කරන්න බෑ. එතකොට එයාලයින් එකක් අවනානේ පරක්කුණ ගමන් අපි ඒක බැඳී සිටිනවා කේටරින් ආයතනයක් විදිහට. ඒ ආහාර සප්ලයි කරලා තියෙනවා නම් ඒවා කැන්සල් කරලා අලුත් ආහාර වට්ටෝරුව අලුත් ආහාර වේල පිරිනම. එතකොට කවදාවත් අපි එයාලයින් කේටර කෙනෙක් විදියට කල් ඉක්ොත්තු ඒ පෑගාන ඉක්ොත්තු ආහාර වේල ෆ්ලයිට් එක යන්න අවසර දෙන්නේ නැහැ. එතකොට ඒ කාල සීමාව ඇතුළත තමයි අපි කේට කරන්නේ. ඉතින් එතකොට පැසෙන්ජර්ස්ට බොහොම විශ්වාසදායි විදියට ඒක අපි කරනවා. මොකද අපි පහුගිය ටිකේ සාමාන්‍යයෙන් හැම යාලයින් එක වගේ යම් කිසි ඩිලේස් තිබ්බා. එතකොට ඒ ඩිලේස් තියෙන හැම අවස්ථාවකම ඒ පැයගාන ඉකුත් වෙලා නම් අපි යාලයින් එක එක්ක සාකච්ඡා කරලා ඒ කෑම වට්ටෝරුව ඉවත් කරලා අලුතෙන් කෑම වට්ටෝරුව ලෝඩ් කරනවා ප්ලේන් එකට. සාමාන්‍යයෙන් යාලයින් එකවත් යාලයින් කේටරවත් එහෙම ඉකුත් වෙලා නම් ඒ ආහාර පැසෙන්ජර්ස්ලට පිළිගන්නන්නෙත් නැහැ. ඒක ප්ලේන් එක යන්න කලින් ඒක අපි ඉවත් කරනවා. ඉවත් කරලා අලුත් කෑම වට්ටෝරුව කාල සීමාව ඇතුළත කෑම වට්ටෝරුව පිළිගන්නනවා. එතකොට ඒ විදිහට තමයි අපි සෞඛ්‍ය ආරක්ෂිත ආරක්ෂිත ආරක්ෂක ආහාර වේල කස්ටමර්ට පිළිගන්වන්නේ. ගුවන් සර්සර් නරමන ඔබටත් ප්‍රශ්නයක් තිබෙන්නේ ඉතින් බොහෝ ආයතන ඉවසුවනේ සුරක්ෂිත ආහාර වේලක් ලබා දෙන්න මේ ගුවන් ගමන් ප්‍රමාදය බලපානවද කියලා. මේ කේටරින් ප්‍රධාන විධායක නිලධාරීතුමා කියන විදිහට ඉතා සුරක්ෂිත බව ආරක්ෂිත බව ආරක්ෂා වෙන ආකාරයෙන් තමයි හැමදාමත් අනිවාර්යෙන්. දැන් මේ තියෙන්නේ ගුවන් යානයට ගොඩ ගෙනිච්ච බාණ්ඩ නැවත පහුගෙනේ. ඔව්, ඇත්තටම අපි කරන්නේ දැන් කේටරින් ඒ ප්‍රොසෙස් එකේ වෙන්නේ ඉස්සල්ලාම ඒ එයාලයින් එක ගොඩ බාලා ඒකේ තියෙනවා කෑම ඉතුරු වෙච්චා, එතකොට පාවිච්චි කරපු පිගං, කෝප්, බ්ලැන්කට් ඒ සේරම අපි ඉවත් කරගන්නවා. ඊට පස්සේ අලුත් කෑම ඒ ලෝඩ් කරපු ට්‍රොලීස්, එතකොට මේ ලාඩර්ස් සේරම ඒ අවශ්‍ය තැන්වල ඒ નિયમિત ස්ථානවල අපේ කේටරින් ඔෆිසර්ස් විසින් තැම්පත් කරනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා ඒ ප්ලේන් එකේ දැන් ගෙනාපු ආහාර පාවිච්චි කරලා ඕ පාවිච්චි නොකර හෝ ඉතුරු වෙච්චා. ඒ ඉතුරු වෙච්ච කවදාවත් ආයිමත් කාටවත් පරිභෝජනය කරන්න දෙන්නේ නැහැ. ඒවා සේරම විසි කරන්න ඕනේ. ඒක තමයි එයාලයින් කේටරින් වල ගයිඩ්ලයින් එක. ජාත්‍යන්තර ප්‍රමිතිය ඒකයි. කිසිම විදිහකට ආයේ ඒවා පරිභෝජනය කරන්නේ නැහැ කවුරුවත්. ඔබ ගුවන් මගියෙක් නම් ශ්‍රී ලංකා ගුවන් සේවය භාවිතා කරනවා නම් ලංකාවෙන් නොබ්බට යනවා නම් ශ්‍රී ලංකන් කේටරින් හැමදාමත් ඔබට සුරක්ෂිත ආහාර වේලක් ලබා දෙනවා. සියසින් දකින්නත් සියසින් දැකලා ඔබට මෙලෙස කියන්නයි අපේ මේ උත්සාහය. අපි මේ සුපියල් දෙනවා ප්‍රධාන විධායක නිලධාරීතුමාට මේ කතාබහට ගුවන් සැරිසර සමගට.